මම විදේශගත වුණේ සෞදි රටට 2013 3 15 වෙනිදා. ගිහිල්ලා දවස් දෙකක් ඉන්න අතර මම හොඳට වැඩ ටික කරගෙන හිටියා. භාෂාව තේරුණේ නැති වුණත් මම වැඩ කරේ ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ පුෂ්පරේෂණ නිලධාරියෙක් විදිහට. පොහොර සල්ලි වාගයක් මගේ තිබිලා 485,000 මම ඒක මගේ නැති වුණාට මම ගෙවන්න ඕනි වුණා. ඊට පස්සේ මගේ තාත්තගේ කුඹුරු ඉදම අදටත් උකස් කරලා තියෙන්නේ. බේරගන්න බැරි වුණා. 485,000 මම ගෝජන සේවා දෙපාර්තමේන්තුවට ගෙවලා තියෙන්නේ. සවකරන අතර කාලේ තමයි මට මේ ක්වාටර්ස් එක හම්බුනේ. මේ ක්වාටර්ස් එක අදටත් මං ඉන්නේ නීත්‍යානුකූලව නැතුව. මං එහෙම ඉඳලා මම බැංකු ණය ගත්තා. බැංකු ණය රසව කරන කාලේ බැංකු ණය දුන්නා. එහෙනම් බැංකු ණය අරගත්තා. අරගත්තේ ඒවා මං ගෙවා ගන්න නැතුව ගියා. මට රස්සාව නැති වුණාට පස්සේ මං ඊට පස්සේ විදේශගත වෙන්න තීරණය කරේ. මෙහෙම මානසිකව විඳවව මේ රස්සාව නැති වෙලා මේ ණය ප්‍රශ්නෙින්ද අවසානයේ මං විදේශගත වුණේ. මේ ණය තුල සොකම නිදහස් කරලා ඉන්න ගයක් හදා ගන්නම් කියන පදනමක් තමයි මම ලංකාවෙන් ගිහින් ගිහිල්ලා මට වුණ දේ ඊට වැඩිය කරදරයක නමුණු පෑන්න සිද්ධ වුණා. දරුවෝ ටිකත් මං අම්මා ළඟයි අයියා ළඟ දාලා තමයි ගියේ දරුවෝ තුන්දෙනා. ඒදි මට පොඩක් කරදර වුණා. එලි ඒ ගෙදර ඉන්නවා ඒකන ගත්ත කෑනු කෙනෙක් දොස්තර කෙනෙක් ඉගෙන ගෙන තියෙන්නේ. නමුත් එයාට මානසික ලෙඩක් තියෙන පිස්සු වගේ. ඒ ගෙදර ඇම කියනවා එයා තමයි මගේ කකුලට කම්බි කෑලි 15ක් විතර එන්නත් කටුවකින් තමයි ලොකු වෙන්න එන්නත් කටුවකින් තමයි කම්බි කෑලි බැසුවේ. මං ගෙදර තනියෙන් ඉන්න වෙලාවේ මට ගොඩාක් හිරියර කරා. කොච්චරද කියන්න බෑ. ඒත් මං ඒ ඔක්කොම ගෙදරට කිව්ව ගෙදර ඇතම විදේශ සේවයකට දැන්නේ. විදේශ සේවයකට දැන්නලා ඒගොල්ලෝ මාව ඒජන්සියට සෞදි ඒජන්සියට දෙපාරක් ගෙනිච්ච. තුන්වෙනි පාර දෙවෙනි දෙපාරම මාව අහපව් ඒ ගෙදරටම බාර දුන්නා. තුන්වෙනි පාර මම එහි වැටේ ඒජන්සිය වැටේ එලිලා කෑ ගැහුවා. ඒකල්ල තමයි මම තුන්වෙනි පාර නතර වුණේ. විදේශ සේවයකින්වත් මට සාහනය සැලැස්සිය නෑ ලංකාවට ගෙන්නන්න. මගේ මේ අදටත් මේ කන ඇහින්නේ නෑ. මේ කනේ දොස්තර මේ ලංකාවේ දොස්තරලා බලන්න නැතිවේ හම්බෙරේ පුපුරලා කියලා. ඒ වගේම තව මට මේ කකුලේ කම්බි කෑලි මේ තියෙන්නේ. ඔක්කොම ඔපරේෂන් කරලා ගත්තේම පලලා මේ හැම පැත්තකම තියෙන්නේ. මේ හැමතැනම ඒ හැම ඒ අරගෙන කම්බි කියබ්බස් කම්බි කෑලි 12-15 බැස්සලා 12ක් ගත්තා. තව තුනක් තියෙනවා. ඒ තුන ගන්න බෑ කියලා තමයි සල්ලි වෛද්‍යවරු කිව්වේ. ඒ දවස්වල මම 2015 ආව ගාම ලංකාවට ආව ගාම මං ගියේ පොළොන්නරුව ස්පිතාලෙට. ඒගොල්ලෝ කිව්වා ඒවා ගන්න බෑ අම්මේ, ඒවා ගත්තොත් ඔයාට ඇවිද ගන්නවත් බෑ, ලොකු හානි වෙනවා කිව්වා. මට කර කියා ගන්න දෙයක් නෑ. දැන් මං ඒ තරම් අසරණ වෙලා ඉන්නේ. රස්සාවල් වලට කියලා යනවා ගිහින් අහපව් වෙනවා. වැඩ කරන්න බෑ. ඒ අතරේ මම මානව හිමිකම් එකට ගියා. ඒගොල්ලන්ට කිව්වා මගේ විස්තර. කිව්වට පස්සේ ඔයාලා ෆෝම් එකක් දුන්නා. මන් දිල්ලලා දාන්න මේ ෆෝම් එක, අපි එතන ඉඳලා බලා ගන්නම් කිව්වා. විදේශ සේවයකට ගියා. විදේශ සේවයකේ තනතාතු කොරල ඇමතිතුමිය මට 25,000ක දිගෙවලා තියෙන හින්දා ගෙවන්න බෑ කිව්වා. මගේ මේ කනේ කන ඇහෙන්නේ නැහැ. කකුලේ ආබාධිත මට 25,000ක්ද ලැබෙන්නේ. මට මේ වෙලාවේ මොනවන්නේ මගේ බැංකු ණය ටික නිදහස් කරලා දෙනවා නම් මට ඊ හොඳට මම වෙන මොනවත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එකම දේ එක. මම දැන් ලංකාවට ඇවිල්ලා අවුරුදු 4ක් වෙනවා. 2015 තමයි මම මානව හිමිකම් එකට ගියේ. එක්පල අවුරුද්දකට 3 වතාවක් විතර ගෙන්නනවා මාව මානව හිමිකම් කොමිෂන් සභාවට.
කිසිම සහනයක් සැලැස්වේ නෑ ඒගොල්ලෝ මේ වෙනකම්. අර හෙට කියනවා මෙහෙට කියනවා කියනවා එච්චර තමයි මම දන්න විදිහට. විදේශයෙන් එකෙන් ආවේ නෑ කියලා මං අහපව් වෙනවා. මං පොළොන්නරුවේ ඉඳලා මානව හිමිකම් කොමිෂන් සභාව කොළඹ තියෙන එකට යනවා. කොළඹ තියෙන විදේශයෙන් එකේ නිලධාරීන්ට මානව හිමිකම් එකට එන්න පුළුවන්කමක් නැහැ. මේ පොඩි දුරක ඒගොල්ලෝ රජයේ වාහනවලවත් එන්නේ නැහැ එතෙන්ද. මම මෙහි ඉඳලා පාරේ බස් එකේ යන්නේ. මං ඒ වාගේ ලොකු අපහසුතාවයකට පත් වෙන්නේ. විදේශ සේවකෙන් මට නිතරම කියනවා මේ මෙඩිකල් කරන්න මේ අපි එවනවා නිලධාරී විදේශ සේවකේ නිලධාරියෙක් එවනවා කිව්වා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියෙක් එවනවා කිව්වා. කිසිම කෙනෙක් මේ වෙනකොට එව්වේ නැහැ. මට මේ දැන් මාසයක් ඇති කලමනාකාරතුමා විදේශ සේවකේ සුබ සාධනංශ කතා කරලා කියලා තා වෙනකන් නම් ආවේ නැහැ මෙඩිකල් කරන්නවත්. කිසිම දෙයකට ඒගොල්ලෝ බොරුවක් කරන්නේ කියලා මට තේරෙනවා. එයාට මෙහාට මේ රාජ්‍යවල් ඇමතිවරු මේ වෙනකොට මම මේ මගේ ප්‍රශ්නේ කාටද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මම සහනය බලාපොරොත්තු වෙන්නේ මගේ මේ ණය තුරස් සින්ද විතරයි. වෙනම කුටස් නෙමෙයි.